විවෘත ආර්ථික ඇධිකරණයෙන් හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා මෙරටට ගෙනීමට බලාපොරොත්තු වූ ආර්ථික දියුණුව ඉදිරියේදී අත්කර දෙන බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ජේ.ආර්. ජයවර්ධන මහතාගේ 110 වන ජන්මදිනය වෙනුවෙන් පැවති සමර උත්සවය අමතමින්. ජේ.ආර්. ජයවර්ධන මහතාගේ ජන්මදින සැමරුම් උත්සවය අද පස්සරුවේ පැවැත්ුණේ කොළඹ ධර්මපාල මාවතේ පිහිටි ජේ.ආර්. ජයවර්ධන මධ්‍යස්ථානයේදී. ආසියාවේ ආර්ථික විප්ලවය පටන් ගත්තේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා. එතුමා ඇති කරපු වැදගත්ම පියවර තමයි නිදහස් වෙළඳ කලාප ආරම්භ කරන්නේ. එතුමා එදා අපිට කිව්වා මට පෑ 27කින් සමාජවාදය වෙනස් කරන්නත් බෑ වුමනත් නෑ. අපි රට පෙන්වන්න ඕනේ ප්‍රතිපදි. ඒ නිසා වෙළඳපොළ ආර්ථිකය ක්‍රමානුකූල ඉදිරියට ගේනකන් මම කැමති රටේ වෙළඳපොළ ආර්ථිකයයි විදේශ ආයෝජන සඳහා එක කලාපයක් විතරක් වෙන් කරන්න. මේ ක්‍රමවේදය තමන්ගේ රට සුදුසු කියලා තව එක නායකයෙක් පිළිගත්තා. ඒ තමයි චීනයේ ඩෙන් ෂියාවපින්. එතුමත් තීරණය කරා මාක්ස්වාදී ආර්ථිකයෙන් චීනයට ගොඩ එන්න බෑ. අපි ඉදිරියට යන්න ඕමනයි කියලා. අපේ මහ කොළඹ ආර්ථික කොමිසම වෙළඳ කලාපේ එතුමා උදාහරණයක් අරගෙන කිව්වා චීනය ඇතුලේ මම ඒක ධනවාදී කලාපයක් ඇති කරනවා කියලා. ෂෙන්ෂෙන් ප්‍රදේශයේ වෙන් කළා එතෙන්ට දුන්නා සම්පූර්ණ වෙළඳ ආර්ථිකයක් විදේශ ආයෝජන ගේන්න. ඒ දියුණුව අද වෙනකන් ඉදිරියට යනවා. අපේ වේගය 1983 අඩු වුණාට චීනයේ වේගය ඉදිරියට ගියා. අනේ වැඩසටහන අපි ක්‍රියාත්මක කරාම එදා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා ලංකාවට බලාපොරොත්තු වන දියුණුව අපි ලබලා දෙන්න. යුද්ධය පැවති සමයේදී පාත්වාගෙන ගිය ආර්ථික වර්ධන වේගයවත් වත්මන් ආණ්ඩුවට පාත්වා ගැනීමට නොහැකි වී ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරුවංශ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ කොළඹ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්. මේ ආණ්ඩුවේ ඉන්නවා ප්‍රධාන රජතුන් කට්ටුවක්. ඒ කණු තුනෙන් එකක් තමයි චන්ද්‍රිකා කුමාරතුංග. සහජීවනය පිළිබඳව එතුමිය කරන ලද දේශනාවකදී ප්‍රකාශ කළා ගෙනේනු ලබන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ෆෙඩරල් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් විය යුතුයි. ඒ වගේම අර්ධ අනාගාමික රාජ්‍යයක් නිර්මාණය කරන ව්‍යවස්ථාවක් විය යුතුයි. පිස්සු ටිකක් මේකට විරුද්ධ වෙනවා. ඒක ගණන් ගන්න ඕනේ නැහැ. ඒක තමයි එතුමිය කියන විදිය. ෆෙඩරල් ක්‍රමය කියලා කියන්නේ දෙමළ බෙදුම්වාදය වෙන්වීම සඳහා උල්ලා හිටින ඉල්ලීමක්. දැන් බලන්නේ මේ යුද්ධෙන් දිනා ගන්න බැරි වෙච්ච වෙනම රාජ්‍ය නිර්මාණය කරගන්න. අපි කියන්නේ මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් සියලු ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් තවදුරටත් තහවුරු කරන. මේ ඒකීය රාජ්‍යයක් යටතේ බලවත් රාජ්‍ය ශක්තිමත්ව පවත්වාගෙන යන මැදිහත් වීමක් විනා ෆෙඩරල් වාදය හෝ අර්ධ අනාගමික රාජ්‍යයක් හෝ නිර්මාණය කිරීමේ බටහිර දෙමළ ඩෑස්පෝරා උවමනාව සපල කරන්න අප ඉඩ දී යුතු වන්නේ නැහැ. බුලත් කොලෙන් ඡන්දෙ ඉල්ලලා පාර්ලිමේන්තුවට ගිහිල්ලා ආණ්ඩුවේ කටුලෙව කන මැති ඇමතිවරුන්ට, ඒ වගේම එක්සත් ජාතික පක්ෂය තුල සිටින යම් කිසි දුරකට හෝ මේ පොළොවට ආදරය කරන කවුරුන් හෝ මන්ත්‍රීවරු ඉන්නවා නම් ඔවුන්ගෙනුත් අපි ඉල්ලා හිටනවා මේකෙන් රටට වෙන අගතිය කරුණා කළ තේරුම් ගන්න, තේරුම් අරගෙන මේ ප්‍රයත්නය පරාජයටපත් කිරීම සඳහා පෙළ ගැහෙන්න කියන ආරාධනාව අපි ඒ කොටස් වලින් ඉල්ලනවා. මෙන්න මහ බැංකු වාර්තාවම කියනවා 2015 ආර්ථික වර්ධන වේගය 104.8යි. 2016 පළවෙනි කාර්තුවේ විතරක් 104.1යි. දෙවන කාර්තුවේ මහ බැංකුව කියනවා 102.6යි. මහ බැංකුව පුරෝගතණය කරනවා 2016 මුළු වසරෙම වර්ධන වේගය වෙන්න පුළුවන් 103.1යි කියලා. සාමාන්‍යයෙන් මහ බැංකුවේ පුරෝගතණයට වඩා මේ සංඛ්‍යාවේ අගය අඩු වෙනවා. ඒ කියන්නේ 3.1ටත් වඩා අඩු වර්ධන වේගයක් තමයි 2016 වසරේ තියෙන්නේ. යුද්ධ කර කරත් මහින්ද රාජපක්ෂ 106ට උඩින් තියාගත්තු ආර්ථික වර්ධන වේගය තමයි මේ කාපාලු ආණ්ඩුව අද 103 දක්වා පල්ලෙහාට වටලා තියෙන්නේ. ස්වාධීන රාජ්‍යයන්ගේ ලයිස්තුවෙන් දෙමළ ඊළම් ඉවත් කර ගැනීමට ඩෙන්මාර්ක් ආණ්ඩුව කටයුතු කිරීමේදී විදේශ කටයුතු අමාත්‍යාංශයේ මැදිහත් වීම ප්‍රශංසාවට ලක් කරන බව පිවිතුරු හෙළවරුමේ ප්‍රධාන ලේකම් මුදේ ගම්මන්පිල මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ අද කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. පසුගිය සඳුදා අපි මේ මාධ්‍ය හමුවේ හෙළිදරව්වක් කළා. ඩෙන්මාර්ක් ආණ්ඩුව දෙමළ ඊළාම් රාජ්‍යය ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළි අරගෙන තිබෙනවා කියන හෙළිදරව්වෙන් පැය 48ක් ඇතුළත ඩෙන්මාර්කයේ ශ්‍රී ලංකා තානාපතිවරයාට කනගාටුව ප්‍රකාශ කරලා ස්වාධීන රාජ්‍යයන්ගේ ලැයිස්තුවෙන් දෙමළ ඊළම ඉවත් කර ගැනීමට ඩෙන්මාර්ක් ආණ්ඩුව කටයුතු කළා. අපි මේ කාරණේ පසුගිය සඳුදා හෙළි කරාම එදිනම ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශ තානාපතිවරයා හරහා ඩෙන්මාර්ක් ආණ්ඩුවේ අවධානය යොමු කරා. ඒ අනුව තමයි මේ ඉවත් කරගන්න පුළුවන් වුණේ. මේ කාරණේදී විදේශ අමාත්‍යාංශය ඉතාම කාර්යක්ෂමව කටයුතු කරලා තිබෙනවා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වූ මන්ත්‍රීවරයා සෙනසුරාදා යාපනයේදී අගමැතිතුමන් ළඟ තියාගෙන උතුරු පළාත් මහඇමතිතුමා කියනවා ජේ.ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිතුමා ශ්‍රී ලංකාව ෆෙඩරල් රාජ්‍යයක් කිරීමට නොහැකි වීම පිළිබඳ එතුමාගේ පසුතැවීම ප්‍රකාශ කළා කියලා. විග්නේශ්වරන් මහඇමතිතුමාට අභියෝග කරනවා පුළුවන් නම් පෙන්වන්න ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා රට ෆෙඩරල් කරන්න බැරි වීම ගැන පසුතැවුණු අවස්ථාව එහෙම බැරි නම් රට ජාතිය නොමග යැවීමට උත්සාහ ගැනීම පිළිබඳ සාමූහික ආණ්ඩුව තුළ ප්‍රතිපත්ති වෙනස් කරගෙන ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමාජිකින් පමණක් බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද පස්වරුවේ කොළඹදී පැවති උත්සවයකදී. ලාංකීය වමේ ව්‍යාපාරයේ නායිකාවක වූ විවියන් ගුණවර්ධන මහත්මියගේ ජන්ම ශත සංවත්සරය වෙනුවෙන් අද පස්වරුවේ කොළඹ නවනගර ශාලාවේ පැවති උත්සවයට හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. එක්සත් ජාතිපක්ෂය විනාශ කළා නැහැ. උන්ගේ ප්‍රතිපත්ති උන් විනාශ කළා නැහැ. උන්ගේ ක්‍රියාකලාපයන් උන් විනාශ කළා නැහැ. ඒ කිසිවක් විනාශ වෙලා නැහැ එක්සත් ජාතිපක්ෂය. විනාශ වෙලා තියෙනවා නම් විනාශ වෙලා තියෙන්නේ අපේ සමහරුන්ගේ ප්‍රතිපත්ති විතරයි. ඒක පාක්ෂික ප්‍රතිවන්දි නෙමෙයි. අද විනාශ වෙලා තියෙන්නේ අපි එක්ක හිටපු පිරිස. දැන් තරඟයට පොත් යනවා තම තමන්ගේ දායකත්වය මේ ආණ්ඩුව අටවෙන්ද පෙරළුව ගැන ආඩම්බරයෙන් කතා කරන තරඟයට දැන් ඉදිරිපත් වෙනවා. මම තමයි පෙරළුවේ, අපි තමයි ඒ කුමන්ත්‍රණී හිටියේ, ඒ සටන හිටියේ කියලා නුත් ඒ කුමන්ත්‍රණී හිටියේ වුන් බව ඒ හැම පොතකින්ම කියවෙනවා. වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව පක්ෂ විපක්ෂ දේශපාලන නියෝජිතයින් දැක්වූ අදහස් කිහිපයක් දැන්. දැන් මේ වෙලාවේ සාදු සාදුරිල වදින්න ඕනේ අපේ මල්ලත්ත නායක හම්බුවා. විමල් වීරවංශ ඇමතිතුමා බුද්ධාගමට තියෙන විශේෂ තන අයින් කරන්න ව්‍යවස්ථාවේ එහෙම කිසිම කෙනෙක් සාකච්ඡා කරලා නැහැ. හැබැයි මවල කියලා කියනවා මේ කොරන්න යනවා. උන්වහන්සේ කිව්වා ඒකක් නැහැ නේ මහත්තයෝ. ඇයි බොරු කියන්නේ? උන්වහන්සේ ඉතින් උන්වහන්සේට තියෙන විශ්වාසය කිව්වා, මම මට තියෙන විශ්වාසය කිව්වා. දැන් ඉතින් නොවැම්බර් වල ওই කෙටුම්පත ගේනවනේ. එතකොට බලත හැකි උන්වහන්සේ තබන ලද විශ්වාසය නිවැරදිද, අහිංසක ගිහියෝ කෝන මා ඉදිරිපත් කරන ලද නිගමන නිවැරදිද කියලා. උන්වහන්සේ ඒ පිළිබඳව ඊටපු නිගමනේ නිවැරදි නෑ කියලා පෙනුනොත් උන්වහන්සේ එදාට කියාවි මේ ව්‍යවස්ථාව වැරදි කියලා. උන්වහන්සේට ඒ හැකියාව තියෙනවා කියලා අපි විශ්වාස කරනවා. ව්‍යවස්ථා මරගුලක් තියෙනවා නම් ඒකට මේ අපිට නෙමෙයි කියන්න ඕන. ඒ ව්‍යවස්ථා මරගුලට චෝදනා කරන්න ඕන අර දිනේෂ් කුණවර්ධන ප්‍රසන්න රණතුංගල ඒගොල්ලත් ඒ කමිටුවේ ඉන්නවා. එහෙමනම් ඒගොල්ලන් මේ මරගුල හදන්නේ. එහෙම මරගුල කටවන්න මේ රජයට කිසිම මොනාවක් නැහැ. එසා මේ බොරු බිල්ලෝ මවල රටේ මිනිස්සු අසීරුතාවයකට පත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ඒ පිළිබඳව ඔබ අවධානය යොමු. මේගොල්ලෝ කපුලුව වගේ තමයි දැන්. හතර දානවා වතුර දානවා. ඉතින් ලිපපත්තු පුරණ යනකොට ටිකක් වෙලා යනවා. ඒ වෙනකම් මොකද වෙන්නේ? ফুল ජොලියේ ඉන්නේ. දැන් මේගොල්ලොත් එහෙම තමයි. අපේ පාර්ලිමේන්තු උන්න හැර ටිකයි, ඔය පළාත් සභාවේ උන්න හැර ටිකයි හරි ජොලියේ ඉන්නේ. හැබැයි දන්නේ නැහැ. යටින් ගින්දර දාලා මිනිස්සු ගාවට යන්න බෑ. මල්ලි තුනෙන් පස්සේ මලගවල්ල යන්නේ නැහැ මල්ලි. යන්න බෑ. මලගවල්ල ගියාම ඉතින් ඔය දෙකක් දාගත්තු උන් ඉන්නකනේ. උන් මරුවේ වහනවා. පළාත් සභාවල් පීතිුමේ අරමුණ දේශපාලන අරමුණ. පොලිස් කොමිසම පළාතට නියෝජ්‍ය පොලිස් ප්‍රති කෙනෙක් පත් කරනකොට මහමැතිකෙන් ඇහුවට වරදක් නෑ. මුදල් කොමිසමට පළාත් සභා නියෝජිතයෙක් නෑ. එනිසා අපි මේ ව්‍යවස්ථා සංශෝධන අපි ඉදිරිපත් කරා. ඒ මුදල් කොමිසමටවත් පළාත් සභා නමෙන් එක නියෝජිතයෙක් පත් කරන්න ඕනේ. එතකොට මේ ඉඩම් පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් හදනකොට පළාත් සභාවේ නියෝජිතයෙක් ඇතර ඉන්න ඕනේ. එනවනම් එන්නේ දකුණු අප්‍රිකාවට සමාන සියලුම මහජනයාට එක රටක ඉඳන් අයිතිවාසිකම් ආරක්ෂා වෙන ව්‍යවස්ථා සංශෝධනයක් මිස අධිරාජ්‍යවාදී ගැති අලුත් ව්‍යවස්ථාවක් නෙමෙයි. මේ බදු වැඩි කිරීම සියල්ලක්ම සිදු කරන්නේ ඉහළ පන්තියේ බදු අඩු කරමින්. මේ පෝර දෙවනි වටේ කප්පාදු කරන්නේ මෙහෙමයි. තේ වලට පෝර දුන්නොත් වී වලට දෙන්න. දැන් කෙනෙකුට තේ ගස් 10ක් තිබුණා. ඒකට පෝර ගත්තා. ගන්නකොට යාගේ තිබුණා කුඹුරු කෑල්ල. ඒ කුඹුරු කෑල්ලට පෝර දෙන එක නැවැත්තුවා. අනිත් එක ජාතික හැඳුනුම්පත් ඕන, ගොවි හැඳුනුම්පත් බෑ. අපි දෙන දෙයක් කාලා වෙන දේ බලන් ඉන්නවා වගේ මේ ඉන්නේ. අපිට ඕන මේ රට ගොඩන ගන්න. පිරිසුදු චේතනාවෙන් ඉස්සරහට යන ආණ්ඩුවක් හරියට මේක දිනන. හැබැයි අඩුපාඩු තියෙනවා. මේක හොඳම ආණ්ඩුව නෙවෙයි. මේක නෙවෙයි අපි හදන ආණ්ඩුවක් 2020 දී අතලකුණේ